ආයුබෝවන්. අද කුමාර මහතාගේ දේශනය සඳහා අනුග්‍රාහක ආශිර්වාදය ලබා දෙන්නේ ප්‍රභාත් සිරිවර්ධන පුතා, යමුනා හේරද්දියනී සහ හිමංචි සිරිවර්ධන මිනිබිරිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසිනි. පසුගිය ජනවාරි මාස 90 ජන්මදිනයේ සැමරූ ඉන්ද්‍රාණි එදිරිසිංහ ප්‍රභාත් මහතාගේ මවටත් මැයි මාස 90 ජන්මදිනයේ දින PM ගම්ලත් යමුනා හේරත් මහත්මියගේ මවටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මෙම දේශනය ප්‍රචාරය කරනු ලබයි. එම මෑණිවරුන් දෙදෙනාටම නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් විසපියසේ අපිත් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දේපිහිටයි. අදත් මේ වැඩසටහන සඳහා මට ඉඩකඩ සැලසූ, මගේ අදහස් ඔබ සමග බෙදා හදා ගන්නට ඉඩ සැලසූ විසපියස නාලිකාවටත් එම මැතිණියටත් මගේ කෘතඥතා පූර්වක ප්‍රණාමය පිරිනමනවා. ඒ වගේම මගේ වැඩසටහන් කවදත් ඉතාම අලංකාරව පැහැදිලිව පටිගත කරලා ලබා දෙන මේ වැඩසටහනත් ඒ වගේම ලස්සනට පටිගත කරලා විශ්වපීස නාලිකාවට ලබා දෙන දෙව්සු සේවා මාධ්‍යංශයටත් එහි නිලධාරීන් සියලු දෙනාටත් මගේ ස්තුතිපූර්වක ප්‍රණාමය පළ කරනවා. වැඩි වැඩියෙන් කැමරා ලයිට් ලැබේවා. අද මගේ දේශනය වඩාම වැදගත් වෙන්නේ අපේ ආදරණීය විනාශ වෙන්නට නොදී රැකගත යුතු තරුණිය හෙවත් දුවලටයි, කාන්තා පැත්තටයි. පිරිමින්ටත් ඇස් අවදි කරගන්න මගේ මේ දේශනය වැදගත් වෙයි. අද මගේ දේශනය කට කරුණාවයි. මොකද මම මේ කියන්න හදන්නේ, ඔබ දැකලා ඇති අන්තර්ජාලයේ බොහොම නිතර දෙවේලේ ඉන්න අය නිසා මේ තියෙන අමුතු රැල්ලක් යනවා මේ ගෑනු ළමයි තරුණිය අතරේ. දැන් ඒක ටිකෙන් ටික ගිහිල්ලා මේ 60ට හිට වෙන වයසකයටත් දැන් ටික ටික බෝ වේගෙන යනවා. 40 50 පැනපුවාට බෝ වේගෙන යනවා. මොකද්ද මේ සමාජයේ තියෙන අමුතු රැල්ල? විවෘතව කතා කරනවා, විවෘතව කෙලින් කතා කරනවා. මේ වරද්දගෙන විවෘතව කතා කිරීම, කෙලින් කතා කිරීම කරන ආකාරය අපේ උත්තරීතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සරු දේ සරු ලෙසයි, නිසරු දේ නිසරු ලෙසයි දැකලා ඒ අනුව කටයුතු කරන්න. එතනදී කතා කරලා කියන්නත් පුළුවන් මේක සරුයි මේක නිසරුයි කියලා කියන්න පුළුවන්කම. අන්න ඒකට කියන විවෘතව කතා කිරීමයි කියලා. හරි දේ දැක්කම හරියට කතා කරනවා, වැරදි දේ දැක්කම ඒක වැරදි කියලා කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම ඒ අනුව යමින් වැරදි දේ දැන් ඔබට පෙන්නනවා. මොකද්ද මේ කෙලින් කතා කරනවා කියන්නේ? මේ කීප දෙනෙක් එකතු වෙලා මේ පහුගිය කාලේ අමුතු රඟ දැක්කිලා රඟ දැක්කවා. මොකද්ද මේ රූපවාහිනියේ තියෙන කුප්ප වැඩසටහන්? ඒවට රිංග ගන්නවා මේ රංගන ශිල්පිනියෝ කියන, මන් දන්නේ ඒගොල්ලෝ රඟපානවද නැද්ද මොකක් කරනවද කියලා. මම දකින්නේ හෙළුවෙන් ඉන්න එක විතරයි. ඊට පස්සේ එහෙම ගිහින් මේ තමන්ව මාකට් කරගන්නවා, කෙටියෙන් කියනවා තමන්ව විකුණනවා. එතන ගිහිල්ලා රූපවාහිනිය වැඩසටහන ඉල්ල ගන්න හැටි අපි දන්නවා. මේවා සමාජයේ රහස් නෙවෙයි. එක්කෝ ඇඟ දීලා නැත්තම් මුදල් දීලා නැත්තම් මොකක් හරි වාසියක් දීලා වැඩසටහන් වල රිංග ගන්න. රිංග ගන්න තමන් තමන්ව මාකට් කරන්නයි. එතකොට මෙහෙම ගිහින් කියන්න බෑනේ, ඔ මං ඇවිල්ලා ඉන්නවා මගේ ගාන මේකයි, මං කැමති අහවල් වැඩේ සඳහා යන්න. මෙහෙම කියන්න බෑ සමාජයේ. ඒක කියන වෙන ක්‍රමයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි බොඩි ලැංග්වේජ් එකෙන්. මොකද්ද? මෙහෙන් ඇරලා මෙහෙන් පෙන්නලා කැමරා මල්ලිට කියලා ඒක පාච් කරලා ඒ අවශ්‍ය තැන් පෙන්නලා ශරීරයේ පෙන්වීමෙන් කරන මාකටින්. අනිත් එක තමයි දැන් මේ තියෙන එක කියන අම්ම විවෘතව කතා කරන එක නෑ, දැක්ක තැන කෙලින් එලිපිට කතා කරන එක නා. මොනවද කියන්නේ? ඔයා මගේ මේ වදිහාද බලන් ඉන්නේ කියලා බොරුවට මේ පපුව පෙන්නවා. තව එක්කෙනෙකුට කියනවා ඔයා මගේ කකුල් දිහා බලන්න එපා, ඒ අර බලන වැඩසරහන බලන එකාව කුලප්පු කරන්න තමයි ඒක කියන්නේ. ඉතින් මොකටද එළිය දාගෙන ආවේ? එළිය දාගෙන එනවා පෙන්නනවා, එලිපිට කතා කරනවා පෙන්නනවා. කාන්තාවක් විවෘත වෙන්න විවෘත වෙන්න විනාශ වෙන විත්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතන කතාවක් නැහැ. දැන් ඒ අනුව ඒ විනාශය තමයි හොයාගෙන යන්නේ. යන ගමන් අනිත්‍ය වුණොත් පොළඹනවා. ඊළඟට යටින් දාන්නේ කොහොමද දන්නවද? අන්න අරයා ෂෝක්. මොකද? කෙලින් කතා කරන්නේ. කෙලින්. කෙලින් කතා කරපන්කෝ. අද සමාජයේ වෙලා තියෙන ව්‍යසන ගැන කෙලින් කතා කරහල්ලකෝ. අපේ රටේ වෙලා තියෙන මේ ව්‍යසනය ඒක ගැන කෙලින් කතා කරහල්ලකෝ. කාන්තාව හෙළුවෙන්නටලා විනාශ වෙන එක ගැන කෙලින් කතා කරහල්ලකෝ. කෙලින් කතා කරන්නේ ඒක නෙමේ, විනාශ වෙන හැටි අනිත්‍යයට කියලා දෙනවා කෙලින් කතා කරලා.
ඔයාමගේ අහවල් දිහාද බැලුවේ මේකද බැලුවේ ඊළඟට මං අහවලා එක්ක දවල්ට නිදියන්නේ රෑට නිදියන්නේ අහවලා එක්ක ඊළඟට මං කසාද බැඳලා ඉන්නේ අහවලා එක්ක හැබැයි මගේ ළමයි දෙන්න අහවල් එක්කනාගේ කියලා මේ එලිපිට නිර්වත් වෙන්නේ මාකටින් ඒ කියන්නේ මං දැනට 3-4 දිනක එක මේ වැඩේ කරනවා තව ඇයට ඉඩ ඇත ඒක තමයි කරන්නේ අනේ අපි දන්නේ නැති අය මේ විදිහට අපේ දැරියෝ පුරුදු වෙනවා මේ කෙලින් කතා කරන්න කෙලින් කතා කරන්න පුරුදු වෙනවා මේක ගිහින් අද යටින් සමාජ ශෝධනයක් තියෙනවා විනාශයක් හොදා පාළුවක් තියෙනවා මුගක් අය දන්නේ නැහැ කොළඹ ඉස්කෝලේට යන ගෑනු ළමයි ඔබ දන්නවද විනාශ වීමේ පාටිය දානවා කියලා තමන්ගේ පිවිතුරු භාවයේ කන්‍යා භාවයේ විනාශ කරගෙන ඒ වෙනුවෙන් පාටියක් දානවා කියලා අහලා නැහැ නේ පාටියක් දානවා එතනදී සිදුවෙච්ච අත්දැකීම් කතා බහ කරමින් අනිත් අයට පාටියක් දානවා ඒකට වෙන නමක් පාවිච්චි කරන්නේ ඔබේ දැරිය ඔබේ දියණිය මේ ඉස්කෝලේට යනවා නම් හොයලා බලන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා එතකොට කියන්න පුළුවන් ඕවා දැන් සාමාන්‍ය දේවල් ඉස්සර වගේ නෙමෙයි කියලා එතකොට අපි යන්නේ මේ කොහෙටද ක්‍රමක්‍රමයෙන් සදාචාරයටද සත් යුගය හොයාගෙනද යන්නේ නැත්නම් වනචාරී යුගය හොයාගෙනද යන්නේ විද්‍යාව තියෙන විනයක් තිබ්බොත් විතරයි විද්‍යාව කියන්නේ ප්‍රඥාවයි විද්‍යා දදාති විනයං විනය නැතිවෙච්ච රට සමාජේ පිරිහෙනවා කාන්තාවකගේ විනය නැතිවෙච්ච මොහොතේ ඉඳලා ඒ සමාජේ පිරිහෙනවා කාන්තාව කියන්නේ රැකගත යුතු දෙයක් එහෙමයි ධාමේ සඳහන් වෙන්නේ මගේ ශ්‍රද්ධාමෙත් එහෙමයි සඳහන් වෙන්නේ කාන්තාව කියන්නේ ගරු කළ යුතු රැකගත යුතු උතුම් ජීවියක් ඇයි ජීවය බෝ කරන්න ශක්තියක් තියෙන කෙනා අපි අම්මා කියලා කියන්නේ ඉන්දියාවේ ඉන්න බොහෝ ගත කරපු අය හරි දන්නවා ඇති මේ බස්වල යනකොට කියන ජැක් ගන්නවා කියලා එක එහෙ ජැක් නෙමේ යන්තම් ඇගේ ටිකක් තදින් වැටුනොත් හැරිලා බැලුවාම මෙහෙම කියලා ඒ භාෂාවෙන් සමාවිල් වෙනවා අම්මා අම්මා කියලා තමයි සමාවිල්ලන්නේ. ඇයි මෙන්න මෙහෙම දෙයක් කරා මෙහෙම කකුලක් පෑගුව හේතුණා කියලා ඒ කාන්තාව කිව්වොත් අර ඒ වැඩේ කරපු කෙනාට අබසරණයි. ඒතර තේරෙනවනේ. ඒ වගේ සදාචාරය තියෙන නිසාද ලෝකෙම ඉහළටපත් වෙනවා ඒ රට. ඒ රටේ යටින් තියෙන චූට්ටන් අපේ රට ඇතර මේට වැඩි හොඳයි ලොකු රැල්ලක් ඇවිල්ලා හොදලම දැම්මන. ඉවරයි එතකොට මේ ලෝකෙට විනාශ කර කර ඉන්නේ නැතුව එකපාරින් වින ඉවරයි. මේ තත්ත්වයට පත් වෙන්න දෙන්න එපා. සමාජයක කාන්තාව පිරිහුනොත් ඒ සමාජයෙන් පිරිනවා. ඒකයි මම මේ කතා කරන්නේ. ශාරීරියේ තියෙනවා විවෘත කළ යුතු තැන් සහ විවෘත නොකළ යුතු තැන්. වර්ග දෙකක් තියෙනවා. සැඟවිච්ච ස්ථානවල ඒවා පිහිටලා තියෙනෙත් ඒකයි. ඔයාට ඉතින් කට කරුණාව නැතුව කතා කරන්න ඕනේ. ඒක හන්දා තමයි ඔළුවේවත් නළලේවත් අත් දෙකේවත් ඕවා පිහිටලා නැත්තේ. වහගන්න ලේසි වෙන්නේ. එහෙම තියේදී අමුතු නානා ප්‍රකාර ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා මෙහෙම පෙන්නලා ඉතින් බලන අයට ඒක හරියටම ක්ලික්ුනේ නැත්තම් කියලා නිවේදකය ලව්වා කියවලා පෙන්නනවා. මං දැක්කා මේ වයසක අම්මණ්ඩියේ. ඉතාලම වැදගත් විදිහට ඇඳපැළඳගෙන හිටියා මං දැක්කා. ඉන්න ගමන් කියනවා අහවලා එක්ක නිදාගත්තොත් නම් එළි වෙනකොට මලමිනියක් එනවා මාවලු. හැබැයි බඹුට විල්ලැජ්ජාව නැද්ද? එහෙනම් කාන්තාවක් එන්න බෑ. ඔබ සාරියඳපු මිනිහේ. මිනිහෙක්වත් ඔයගේ දේවල් කියන්නේ නැහැ. මේක කොන්ත්‍රාත් එකක්. කොන්ත්‍රාත් එකක්. ඔය කියන අයට මං දන්නේ නැහැ මොනතරම් ආදායම් මාර්ග තියෙනවද කියලා. හැබැයි යන්නේ BMW 7 series වාහන වල. මේක හොයලා බැලිය යුතුයි නේද? ටෙලිනාට්‍යයේ යන්තම් පොඩ්ඩක් තේ කෝපයක් ගෙනල්ලා තියෙන චරිත රඟපාපු කෙනා BMW එක යන්න නම් අර තේ ගෙනාපු ජවනිකාවට ගෙවන්න ඕන දල වශයෙන් 120,000ක් 300,000ක් එක ජවනිකාවට මම දන්නේ නැහැ ඓශ්වර්ය රායිටත් ඒ තප්පර ගානට එච්චර ගෙවනවද කියලා. ඉතින් එතකොට මේ ආදායම එන්නේ කොහෙන්ද දන්නවද? මේ සමාජයේ විනාශ කිරීමේ කොන්ත්‍රාත් එක සහ තමන්ගේ ශරීරය පෙන්වලා විවෘතව කතා කරනවා කියලා කතා කරලා ලබා ගන්න සල්ලි. මේව දකින්න අපේ ළමයිනුත් කෙලින් කතා කරන්න පටන් ගන්නවා. එතකොට ඊළඟට මොකද වෙන්නේ? ඒවට උත්තර අනිත් පාර්ශ්වයෙන් සැපේනවා. ඇයි? විවෘතව ලිංගික කතානේ කතා කරන්නේ. ශරීරයේ අංගෝපාංග ගැන කතා කරාම මේ කතාව නතර වෙන්නේ කොතනින්ද? කෙටියෙන් කිව්වොත් අර ගෑනු දරුවා අවසානයේ තරහ වෙන්න එපා මගේ වචනයට බඩුවක් වෙලා. නැත්තම් සතෙක් වෙලා නවතින්නේ. අතින් ඇත යනවා. කැමති. ඇයි?
අද අපේ රට ආර්ථිකයෙන් හොඳටම පහළට වෙලා තියෙන්නේ. ආදායම වැඩි වෙන්න ඕන. හොඳ වාහනයක් යන්න ඕන. ඊළඟට මේ ශාරීරිය ලස්සන කරගන්න අද ලක්ෂ ගණන් අය කරනවා. මේව හම්බ කරන්න ඕන. හම්බ කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි 125ක වැඩ කරන එක නැත්නම් අනාචාරය යන එක. අනාචාරය හිඟන්නේ කෙක ගිහිලා බෑනේ මේ වැඩේ කරන්න. යමක්ම තියෙන කෙක යන්න ඕන. ඒ සඳහා දාන ඇඩ් එක තමයි විවෘතව කතා කිරීම. ඕපන්. ඕපන් හાર્ට් වෙල්ලා හදවත හොඳයි විවෘතව තියාගන්න විශ්වයට. ඕපන් මවුත් නෙවෙයි. කටට පාලනයක් තියෙන්න ඕනේ. පාලනයක් නැති කට කරන දේ පාලනයක් නැති වාහනයක් කරන දේම තමයි. කිසිම පාලනයක් නැහැ. ඔය ඕන දෙයකට විවෘතයි. කිසිම අවුලක් නැහැ. පාලනයක් නැහැ කතා කරන්න කියනවා නම් පාලනයක් නැති වාහනයට වෙන දේ හිතා ගනින්නලා. වාහනේ බොහොම හයියෙන් යනවා. කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. හතර වටේ යටපත් කරගෙන ගිහිල්ලා ඔක්කොම විනාශ කරගෙන ගිහිල්ලා තමනුත් විනාශයටපත් වෙනවා. ඒකම තමයි මේගොල්ලන්ට වෙන්නේ. මේගොල්ලෝ මේ විනාශයට කැමති අය. ඒගොල්ලෝ මේ දැන්වීම තුලින් කියන්නේ විනාශ කරපම් මාව. හැබැයි මට මෙච්චර ඕනේ. ඒ සල්ලිම තව කාට හරි දීලා රූපෙම හදනවා. ඔබට මේවා ඉතාම විවෘත මනසින් විචක්ෂණශීලී බුද්ධියෙන් බැලුවත් හරි ලස්සන තැන් පේනවා. මං අන්තර්ජාලයේ සමහර දේවල් බලනවා. හාරගෙන ගිහින් බලනවා. පහු කාලෙක ඔය වගේම රූපයක් තියාගෙන නටලා විවෘතව කතා කරපු චරිතයක් හිටියා. ඔක්කොම තමන් කරපු කුප්ප දේවල් එළිය කියනවා. අන්තර්ජාලයේ තියෙනවා. කැත වචන වලින්ම කියනවා. බයිනෝ බය නැහැ වගේ හැංගෙනවා. ඉතින් කවුරුත් මෙයාට කතා කරන්නේ නැහැ. මට හොඳ නැහැ කියලා. මට නම් බැනපල බොලව මං ගාව ගන්න ගණන් ගන්න සත පහකට. මොකද ඌරෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම සහ හොඳම දේ මඩ විතරයි. ඒක නිසා මම බය නැහැ. උඹල ඔක්කොම මට වෙන්නත් මම බය නැහැ. උඹල කරන්නේ මෙන්න මේ කුප්ප වැඩේ කීප දෙනෙක් එකතුලා. ඒ එදා එහෙම කුණු හර්ප කියමින් රූප සම්පත්තිය ඇතුව වැජඹිලා සමාජයේ කතිකාවතර ලක් වෙච්ච කාන්තාව මම ඊපෙර දැක්ක පින්තූරේ මට අයියෝ සඳේ කියලා හිතුණා. දැන් වෙන වෙන කට්ටිය විකුණනවා තියාගෙන මොකද? හරය ගැන කතා කරලා පළක් නැහැ. සමහර විට භයානක රෝගයක් හැදිලා දන්නෙත් නැහැ. එහෙමත් කතා තිබුණා දාලා. හැබැයි වැලේ වැල් නැහැ. අර මගේ මතකයේ හැටියට සාමා කියන චරිතේ බුදුන් දවසේ ගණිකා වෘත්තිය දිච්ච කෙනා මරණයට පත් වුණෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ රජතුමාතේ පණිවිඩය කැරියා සාමාගේ ශරීරයේ පිළිබඳ අවසාන කටයුතු කරන්න එපා උන්වහන්සේ වැඩම කරනකම් කියලා. රජතුමා නීතිය දැම්මා. උන්වහන්සේ වඩිනකම් මේ ශරීරයේ පිළිබඳ කටයුතු කරන්න එපායි කියලා. එතකොට ඒ වැඩම කරන අතරේ බුදුන් වහන්සේ රජතුමයි පිළිසඳරියේ දෙමින් එතෙන්ට ගියා. යන අතරේ බුදුරජාණන් වහන්සේ මේ රජතුමාගෙන් අහනවා රජ්ජුරුවොත් ගේම් කාර්යය කියලා බුදුන් වහන්සේ දන්නව හොඳට. ඒකන් දැහුවා රජතුමනි සාමගේ ගාන කීයද කියලා. එක දවසක රජ්ජුරුවෝ කිව්වා රජ්ජුරුව බොරු කියන්නේ නැහැ. බුදුන් වහන්සේ ඉස්සර බොරු කියන්න බෑ කාටවත්. බුදුරජාණන් වහන්සේ ඒ ගාන අහගෙන තමයි එතෙන්ට ගියේ. යනකොට දවස් කීපයක් ගත වෙලා නිසා මලවිනිය කුණු වෙලා වැරහැලි වෙලා ඔය වගේ වැඩවල යෙදෙන අයට හැදෙනවනේ අමුතු රෝග කුණු වෙන රෝග හැදිලා. බුදුන් වහන්සේ ගිහිල්ලා ඇහුවා දැන් මේ මුදල දීලා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ගන්න නැත්නම් ඒකෙන් බාගෙට විකුණනවා. දැන් බුදුන් වහන්සේ එතන පොඩි වෙන්දේසියක් කරේ. ගන්න කැමති කෙනෙක් ඉන්න ආවේ නැහැ. අන්තිමට ගාන බැහැලා බැහැලාගෙන තුට්ටුවට ගාන බැස්සුවා. කවුරුත් නැහැ ගන්න කෙනෙක්. බුදුන් වහන්සේ පෙන්වුවා පේනෝනේ කලින් කෝටිපතියන්ට විතරක් විවෘත වෙච්ච කෙනා දැන් කවුරුත් ගන්නෙ නැහැ. මේක තමයි ඇත්ත කතාව කියලා. මේක අපිත් අන්තර්ජාලයේ දැක්කා. ඒ විතරක් නෙමෙයි මගේ එන ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිතුමා කලකට කලින් හිටිය කෙනා මගේ ගජමිතුරෙක්. මේ කොළඹ ප්‍රදේශයේ එතුමා ස්ථානාධිපති වෙලා ඉන්නකොට වෙච්ච සිද්ධියක් මාත් එක්ක කිව්වා. ඒ සිද්ධිය වෙලා දවස් දෙක තුනකට පස්සේ එතුමා මට හම්බෙලා කිව්වා කුමාර මහත්තයෝ හරි අපූරු සිද්ධියක් වුණේ කියලා. එතුමා පරීක්ෂණයට කියලා තිබුණා. මොකද්ද පරීක්ෂණය? මේ විදිහටම විවෘතව කතා කරපු චරිතයක් කියලා. චිත්‍රපටිය ආශ්‍රිතව රඟපාලා තිබුණ යම් කොටස් ඒ ඔස්සේ ගිහිල්ලා නිර්වත පෙන්ලා නරක චරිතයක් බවට පත් වෙලා ඉහළ පෙළේ අය ඇසුරු කරලා මුදල් හම්බ කරගෙන යානවා හම්බ කරගෙන හොඳට හිටපු ඉහළ පෙළේ ගණිකාවක් වෙලා හිටියා.
ඊළඟට එතුමා කිව්වා මීට කලින් පැමිණිල්ලක් ආවාය. මම ඒකත් මගේ පොලිසියට ආවේ මොකද්ද මේ කාන්තාව හෝටලයකට ගිහින් තියෙනවා එක්තරා අර කහපාට වස්ත්‍රයක් ඇඳ පුජ්‍යලෙක් එක්ක ගිහිල්ලා කාමරෙල්ලක් ගහම මේ ප්‍රසිද්ධ කාන්තාවක් හන්දා අර හෝටලේ ඉන්න සේවකයෙ ටික උඩින් සීලිම දිගේ ඇවිල්ලා සීලින් ෂීට් එකක් පොඩ්ඩක් පැත්තකට කරලා මේ යන චිත්‍රපටිය නරඹනකොට මේ මාවත්ජනි උඩට කියලා දෙතුන් දිනක ඉතින් වැඩියෙන් ඇවිල්ලා ඕවර්ලෝඩ් වෙලා සීලිම කඩාගෙන පත බෑ වෙලා මේ යුවලක ඇඟුඩට තුවාල වෙලා අර කට්ටිය විරුද්ධව මේ දෙන්න පොලිසිය පැමිණිල්ලක් දාලා හොඳයිනේ වැඩි මෙන්න මේ කියපු කාන්තාවම හෝටලේක මරණයට පත් වුණා. පස්සේ මරණ පරීක්ෂණය පවත්වන්න මේ ස්ථාන අධිපතිතුමා ඇතුළු ඒ අදාළ නිලධාරීන් ගියාම දැක්ක දේ මට එයා කිව්වා. ලොකු ගණන් අය කරපු අර ගෑනේ කුණු වෙලා ආයේ කියලා. මං හිතුවා ඉතින් කොච්චර වෙලා ගියද? නෑ මිනිය කුණු වෙන්න තරම් කාලයක් නැහැ. මොකද මෙතන මිය ගිහිල්ලයි කියලා පැය ගානකදී අපිට ආරංචි ආවා. අපි එතකොට ගියා. නමුත් අහවල් ස්ථාන කුණු වෙලා තියෙද්දි මේ විකුණලා තියෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේද? ජීවිතේ හැටි. මෙන්න මේ තත්ත්වෙට තමයි ඔය අපේ අහිංසක දැරියපත් වෙන්න උත්සාහ කරන්නේ. පොඩ්ඩක් ඒ දුවලටත් මම ආදරෙන් කියනවා පොඩ්ඩක් අතීතෙට හැරිලා බලපල්ලා උඹලට වැඩි විවෘතව කතා කරලා විවෘතව හැසිරිච්ච අය අද ඉන්න තත්ත්වේ. බොහෝ දෙනෙක් මිය පරලෝ ගියා, මිය පරලෝ ගිහින් නොඑක් ලෙඩ හැදිලා මලේ. දෙයක් මේ විශ්වයට කරොත් විශ්වයෙන් රිටර්න් එකක් හම්බ වෙනවා. ඔබ විශ්වයට කුප්ප කන්තිලින කරොත් විශ්වයේ ඊට අදාළ දඬුව ඔබට දෙන විදිහ අමතක කරන්න එපා. ඔබ විවෘතව කතා කරනවා කියලා කාන්තාවක් සමාජ ඉදිරියේ විවෘත කරොත් විවෘතවම පනිෂ්මන්ට් එක හම්බෙන විදිහ අමතක කරන්න එපා. ඒකයි අර දෙනෝදහක් ඉදිරියේදී පෙන්වේ කුණු කරලා. අතත් ඉන්නවා සමහර පන්න පිටින් කුණු වෙලා ඉන්නවා. නංගන් කියන්නේ නැහැ. පොඩ්ඩක් බලන් කළුතුරා හැර දැසේ. විවෘතව කතා කරන එක හපංකමක් කියලා හිතාගෙන රැල්ල යන්න එපා. දුවේ ඉතාම ආදරෙන් කියන්නේ. අම්මණ්ඩිලත් යනවා. මොකද views ටිකක් ගන්න YouTube එකක් හදාගත්තාම අනේ මං ඊට වැඩිය හොඳයි නේ. වැඩේ ටිකක් හදාගෙන ඉක්කොට පල්ලකෝ අර ගෝල් පේස් එක දිහා හරි ගිහින් හවසට. ඔය කුණු හබ්බේ විකුණන්නේ නැතුව. එලි පිට අර එක නිදාගත්තොත් එළි වෙනකොට මං මැරිලා මොනවද මේ කියන්නේ? උඹ වැඩිහිටි කාන්තාවනේ. මේක කියපු කෙනා දකින්න නම් හොඳයි. අවදි වෙයල්ලා නින්දෙන්. මොනවද මේ කිව්වේ කියලා බොලාගේ ඥාති මිනිස්සුන්ට මූණ දෙන්න වෙනවා. උඹට මූණ දෙන්න පුළුවන්කම ඇති ඕන කෙනෙකුට තියෙන කුප්පක මන්දා. නමුත් අමතක කරන්න එපා බැඳිච්ච ඥාති සමූහයක් ඉන්න උන් ඒ සමාජයට මූණ දෙන්න ඕනේ. යාළු මිත්‍රයෝ නම් ඉතින් ගණන් ගන්න නැහැ කියමුකෝ. ඕක විවෘතව කතා කිරීමක් නෙමෙයි. ඔය නොකිය කිව්වේ මම දැන් බඩුවක් විකිනන ලෑස්ති කියන එකයි. ඒකට වෙන ක්‍රමයක් හොයාගන්නලා ඔය තායිලන්තේ අර බැංකොක් වල එහෙම තියෙනවනේ. ඒ වගේ අපේ රටේ කවදාද නීතිගත කරයි. මොකද දැන් මේවා ඔස්සේ කට්ටියක් යොදවලා මුදල් දීලා මේ කාන්තාව විනාශ කිරීමේ ව්‍යාපාරයක් යනවා. දැරිය විනාශ කිරීමේ ව්‍යාපාරයක් යනවා. මම මේකයි ඉලි කරන්නේ. ඇයි විනාශ කරන්නේ? විනාශ කරලා හොඳට බීජ සකස් කරගන්න ඕන පාත්තිය දාන්න. සෑහෙන පිරිසක් විනාශ කරගත්තන් පස්සේ ඒගොල්ලෝ කොළඹට සංක්‍රමණය වෙනවා ගමේ හිටියත්. ඊළඟට මේගොල්ලෝ ස්පාවලට, කැසිනෝ, නොයෙක් ගුබ්බෑයන් වලට සෙට් වෙනවා. ඊළඟට මේගොල්ලන්ට දෙනවා නීතියෙන්ම අවසරේ. මම වැඩසටහන කියන්න. එතකොට ගණිකාවෘතිය නීතිගත කරා. ඊළඟට ඒකෙ ග්‍රේඩ් කරනවා. ඊළඟට ටුවරිස්ලා එනවා. දැන් එන්නේ නැහැ. ඇයි? දැන් ඉන්න කට්ටිය මදි. ගමේ කැකුළු නැද්ද කියලා අහනවා. මේකෙන් බල්ලයි කියන්නේ පුළුවන් නැහැ කිපල්ලා. ඉස්සරහනේ දේ බලහල්ලා. ඒ නිසායි සංගීත සම්දර්ශන වගේ ඒවා බහුල කලේ. ඇයි? සංගීත සම්දර්ශන කියන්නේ සින්දු අහන ඒවා නෙමෙයි නේද? කෙල්ලන් විනාශ කිරීමේ වැඩසටහන් හැම තැනම පැවැත්වුණා. අද අවුරුදු 100ක් කියවම අවුරුදු කුමාරී කියන එකා ඉන්නේ නිර්වතෙන්. නිර්වත් අවුරුදු කුමාරී තේරීමේ තරගය ළඟදි වෙනවා. මේවා තුලින් මේ රටේ කැළඹීමක් ඇති කරන අභ්‍යන්තර රාජගත කැළඹීම කාන්තා සිත් තුළ. ඒකට වැඩිහිටි කාන්තාවත් පෝරගන උන් දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. මේ කාන්තාව විවෘත කරලා අන්න එතකොට මේ විවෘතුණයන් පස්සේ ඉඩ තියෙනවා මාධ්‍ය ජාලාවල් වල. ගිහිල්ලා යාව ගත්තාම අන්න views යනවා. ඉතින් දානවා. ඔයා මේක දිහා බලන්නේ නේද කතා කරන්නේ කියන කුප්පකමට. මම ජනාධිපති වුණා නම් මං හරි ලස්සනට
ඒ චැනල් වල දාලා පෙන්නන ඉතුරු ටිකත් අයින් කරලා ඊට පස්සේ මං ගානක් ගහලා එල්ලනවා බෙල්ලේ මෙච්චරයි ගාන කියලා උදව්වක් කරමුකෝ ඉවරයිනේ මෙන්න මේක තමයි සැබෑ සත්‍ය අපේ රටේ තියෙන ඊළඟට එහෙම විනාශ කරාම තමයි කෙල්ලෝ කොල්ලෝ කොල්ලෝ ගංජා හැම ගහනවානේ ඉදිරියේදී දැනුත් එක එක ඒවා කරන විකාර කරාම උන්ට ඔබ දන්නවද මේ මද්‍රව්‍ය මිලදී ගන්න ඕනම සුද්දෙක් එක්ක සුද්ධියක් එක්ක නිදිවදින් ලෑස්ති කියලා ඔබ දන්නානේ ඒ තත්ත්වය ඇති කරලා තමයි මේ රටේ සංචාරක ව්‍යාපාරය වැඩි කරන්න සමහර අය උත්සාහ කරන්නේ සමහර අය හැමෝම නෙමෙයි අපේ රජයේ වැදගත් නිලධාරීන් වැදගත් දේශපාලනඥ මහත්තුරු ඉන්නවා මං ඒ අය ගැන නෙවෙයි කියන්නේ ඉන්නවා මේ වගේ කුප්ප අදහස් තියෙන කුප්ප ක්‍රමවලින් අපේ රට සුද්ධංගේ සල්ලි ගන්න ඩොලර වලින් පෝෂිත කරන්න හිතන අය ඒ අය ගැන මම මේ කියන්නේ ඔබ කවදා හරි හිතනවා නම් අහවලා આવුත් මේක නැති වෙනවා මේ આવුත් මේක නැති වෙනවා කියලා ඒක හීනයක් විතරයි ඒකත් අමතක කරන්න එපා මේ රැළ නැතිනවද කියලා බලන්න 2028 වෙනකොට සිද්ධ වෙන දේ බලන්න මේ විවෘතව කතා කරන්න කීප දෙනා ඒ අයගේ සුරතල්ලු සුරතලියෝ අමතක කරන්න එපා ගෙනලා දානවා පට්ට සත්තු ටිකක් ගෙනල්ලා මේ වැඩසටහන් කරන තරඟට බංකොලොත්ද මම අද බය නැතුව කෙලින්ම කතා කරනවා අද හම්බ කරන්න තියෙන ලොකුම ක්‍රමවේදය YouTube එකේ නිර්වත පෙන්නලා විවෘතව කතා කරලා හම්බ කරන දේද ඒකද ක්‍රමේ තව කාලයක් යනකොට ස්වාමින් වහන්සේ නමකට බණ කියන්නත් බැරි වෙනවා ඇයි ධර්ම දේශනාවක් කරලා උන්වහන්සේ ධර්මානුකූල මාතෘකාවක් දැම්මොත් ඒ වගේ පින්තූරයක් දාලා බුදු පිළිමයක් දාලා බලන්න එක එක එතකොට ධර්මයේ කියන්න වෙනවා අර thumbnail එකේ වෙන දෙයක් දාලා හෙළුවෙන් ඉන්න කෙල්ලෙක් දාලා මගේ අරක දිහා බලන්න එපා ඉර යටින් දානවා අහවල් ස්වාමින් වහන්සේගේ බණ එහෙම නැත්නම් ඒක දාන්නේ නැහැ දැම්මම බණ යන්නේ එහෙම එකක් කරන්න එනවා දැන් පිටරටවල එහෙම කරගෙන එනවා මම දැක්කා පිටරටවල වල ඊටාම වැදගත් මනෝවිද්‍යා දේශන නොයික් දේශන හංගල ගහලා තියෙනවා අන්තර්ජාලයේ ඒකේ thumbnail එකේ ඉන්නේ කෙල්ලෙක් අමුවෙන් වචනේ තින්නෙත් ඒ වගේ ඉතින් මොකද්ද මේ හරුපි කියලා බැලුවාම ඊටාම වැදගත් හොඳ වැඩසටහනක් යන්නේ ඒ තත්ත්වෙටපත් වෙනවා අපේ රට දැන් මේ විදිහටපත් වෙමින් පවතිනවා ඒක නිසා දුවේ කාන්තාවනි මම ඔබට කියන්නේ ඔබ විශ්වයේ තෝරාගත් කෙනෙක් අමතක කරන්න එපා කාන්තාවට පහත් තැන් දෙන සමාජය පිරිහෙනවා කාන්තාව උසස් කෙනෙක් පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ඇඟපත වහලා තියෙන හේතුවක් ඇතුවයි පිරිමේ උඩුකය නිර්වත්ව යෑම ලොකු කතන්දරයක් නෑ නාන්න ගියත් ෂෝට් එකක් ගහගත්තා කවුරුත් එහෙමයි නෑවා අශෝභනත්වයක් නැහැ සංගන්න දෙයක් නැහැ. නමුත් කාන්තාවක් එහෙම යන්නේ නැහැ නේ අපි දන්නවනේ. කාන්තාවකගේ බෙල්ලේ ඉඳලා අඩුම ගානේ දණහිට යනකම් වච කොටස් වැසිය යුතු කොටස්. හැබැයි අද පිටරටවල ගෑනු පිරිමි එක විදිහටමයි ඉන්නේ. උඩක අය නිර්වත්වනානවා. සුද්ධ යන දීපංකරයක ගියේ දැන් අපිට කමක් නැහැ. මේ ඊයේ පෙරේද ඇතිච්ච જાතියක්. අපි જાතිවේද ගැන නෙමෙයි මම කතා කරන්නේ. නමුත් මනස උසස් ප්‍රඥාව සොයාගෙන යන සැබෑ දිව්‍යමය ජීවින්න කොටසක් ආසියාව. ආසියාවේ අපේ රටත් ඉන්දියාවත් විශේෂයි. අද නම් ටිබෙට් දේශයත් විශේෂයි. අනිත් රටවල් ගැන කතා කරලා වැඩක් නැහැ. එතකොට අපේ රටට කියනවනේ මේ කට්ටිය කියනවනේ බුදුන් උපන්දේශය කියලා. තව කට්ටියක් කියනවා ඉන්දියාවේ කියලා. හැබැයි මුන්දලා ටික දකින්නකොට බුදුන් වහන්සේ උපන්නේ කොහෙද කියන අපිට තීන්දුවක් ගන්න පුළුවන්. බුදුන් උපන්දේශයක හුලඟක්වත් තියෙනවා නම් මම මෙහෙම හැසිරෙයිද කියලායි මට කල්පනා වෙන්නේ. මට හිතෙන්නේම දෙව්දත් උපන්දේශේ නම් මෙහෙ කියලායි හිතෙන්නේ. ඇයි? ඒ ඥාති ඉන්නවා. ඊළඟට ඒ පැත්තට කරුණ කියන්න පුළුවන් නේද? බුදුන් උපන්දේශයේ මෙහෙ කියලා කරුණ කියන්න පුළුවන්. මම දකින කරුණ මේවයි. අම්බපාලි සාමලගේ පරම්පරාවේ කට්ටිය හම්බ වෙනවා. දෙව්දත්ගේ පරම්පරාවේ කට්ටියම හම්බ වෙනවා. ඒක නිසා නිකන් එහෙමත් කියන්න පුළුවන් නේ. මේ එහෙම ඉන්නේ හිතන්න පුළුවන් නේ. එයාගේ ඥාති මෙහි ඉන්නවනේ. ඒගොල්ල තමයි අර විවෘතව කතා කරන්නේ. ඒක නිසා ඇත්තටම ඉතින් බුදුන් වහන්සේ මෙහෙ උපන්නාද දන්නේ නැහැ කියලා තීතන වෙලාවකට මට හිතෙන්නේ ඒගොල්ලන්ව දැක්කාම. මට බුදුරජාණන් වහන්සේගේ ඥාති නම් කවදාවත් දැකලත් නැහැ හම්බෙලත් නැහැ මේ දේශයේදී. මට එහෙම ලකුණු හම්බෙලත් නැහැ. ඒක නිසා මම ඕවට තීන්දුව తీරන දෙන්නේ නැහැ. හැබැයි මට සාධාරණ සැකයක් ඇති වෙනවා මේ සාමලාම්බපාලිලාගේ කට්ටිය අන්තර්ජාලයේ දකිනවා ටීවී වල දකිනවා රඟපානවා ඒව දකිනවා ඥාති කියන්නේ ආච්චිව පහු කරලා ගිය කට්ටිය
කොතනක තඹපාලිලා සාමල බුදුන් වහන්සේගේ කාලේ හිටපු ගණිකාව හෙළුවෙන් ගිය කතාවක් අහලා නැහැ. නැත්තම් හොඳට සෙනගෙකු තුනා ජේතවනාරාමේ එදා ජේතවනාරාමේ ගාව ගිහිල්ලා ඇඩ් එක දාගෙන හිටියා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඊළඟට හැමතැනම ලැග්ගා කියලා එහෙම කතාවකුත් නැහැ. සිටුවරු රජුරු වගේ ඉතින් යමක්කම තියෙන අයගේ ගාන කපා ගත්තා කියන එක තමයි කෙටියෙන් කිව්ව සඳහන් වෙන්නේ. නමුත් අද අපේ දුවේ උඹලා කොහෙටද මේ යන්නේ? සමාජ විනාශ කරන්න එපා. ඔබට තනියම ඕන විනාශ වෙන එක කමක් නැහැ. හැබැයි ඔබ කාන්තාවක් කාන්තාව විවෘතව කතා කරලා ලිංගික කතන්දර විවෘතව කතා කරන්නේ. කතා කරන්නේ ඔබේ සිරුර ගැනනේ. ඊළඟට කර කියාපු කුප්ප වැඩ ගැනනේ. තනිකරම සෙක්ස් ටොක්ස් ඕවන යන්නේ. විවෘතව කතා කරන්නේ කුප්ප කතා ටිකනේ. සමාජයේ තියෙන ඒවා එල්ලි පිට කතා කරනවා බය නැහැ. යා මාර විදිහට කතා කරනවා රැඩිකල්. අනේ බං ඔබ තරම් බය එකෙක් වෙන නැහැ. මං කෙලිම කියන්නම් කොයි දුවලට මං කියන්නේ ඒ වගේ එලිපිට දාගෙන විවෘතව කතා කරන අම්මණ්ඩිලාට ඒ කියන්නේ බොලා තරම් නිවට කුපාඩි බියගුළු වුන් ටිකක් නැහැ. ඇයි මං එහෙම කියන්නේ? උඹලා කොතනද සමාජ අසාධාරණ විරුද්ධව කතා කරන්නේ? අන්න ඍජුව කතා කරා. මෙහෙම කරන්න එපා. අපේ දේශයයි මේක. අපේ ජාතිය මේක. අපේ ආගමයි කියලා ආගම්වාදී වෙන්න ඕනේ නැහැ. කතෝලික ආගමට හරි විරුද්ධ වෙනවා නම් දෙයක්. ඒකට විනය කටිනව නම් කතා කරපල්ලකෝ කෙලින්ගින්. ක්‍රිස්තියානි අපේ ඥාතීන් ඉන්නවා, ඒගොල්ලන්ට කවුරු හරි හිරි අර කරනවා නම් කතා කරපල්ලකෝ. ඉස්ලාම් අපේ ඥාතීන් ඉන්නවා, ඒ අයට යම් අසාධාරණයක් කරනවා ගිහින් කතා කරාලකෝ අසාධාරණ විරුද්ධව. බෞද්ධයින්ට යම් හිරි හරක් කරනවා නම් බෞද්ධයෝ වෙන්න ඕනේ නැහැ. කතා කරහල්ලකෝ මේක වැරදියි කියලා. වැරද්ද දැක්ක තැන ජාති වේද භාෂා ඕ අවශ්‍ය නැහැ. ආගම් ભેද අවශ්‍ය නැහැ. කතා කරපල්ලකෝ. උඹලා මේ ඍජුව කටර බ්‍රේක් නැතුව කතා කරන විතර කතා කරලා මං විතරනේ කතා කරන්නේ. පිරිමිත් මන් දැක්කේ නැහැ කතා කරන්න බයයි. කාන්තාවනි ඔබට එහෙම කතා කරන්න ඕන නම් ඔබලාට සමාජයේ හඬක් නගන්න පුළුවන් ඒව වෙනුවෙන්. දේශපාලන වේදිකාව වලට නගින්න ඕනේ නැහැ. එතන නැගලා නැහැ විහිළු කියලා නිකන් පොරක් හරි පොරියක් හරි වෙන්න ඕනවල් නැහැ. සමාජයේ දැක්ක දේවල් තුර අන්තර්ජාලය ඔය කතා කරන විතර කතා කරහන්කෝ. ඔයා මගේ මේක දිහා නේද බැලුවේ කියද්දි ඊට වැඩි කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේවා දිහා බලන්න එපා මං වහගන්නවා. කවුරුත් මේව අරගන්න එපා කියලා කියන්න පුළුවන් ශක්තියක් තියෙන සැබෑ හෙළකාන්තාව කියලාකෝ අපි ගරු කරනවා. එදාට අපේ රටේ මේ වගේ වින කරලා අපේ තරුණියෝ විනාශ කරන්න එපා කියන්න පුළුවන් තරුණියක් යන්කෝ. ඔක ට්‍රෙන්ඩ් එකක්ද? කුප්පකමයි ගොංකමයි කියන ට්‍රෙන්ඩ් එකක් නම් ඒ ට්‍රෙන්ඩ් එක හොඳ නෑනේ. ඌරෙක් හරි ඊරියක් හරි වෙන ට්‍රෙන්ඩ් එක හොඳයිද? මෝඩකම ට්‍රෙන්ඩ් එකක්ද? ඒක සමාජයේ පුරා බෝ කරන්න හොඳ ට්‍රෙන්ඩ් එකක්ද? ප්‍රඥාව නැති එක ට්‍රෙන්ඩ් එකක්ද? නෑ ඒක ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. උඹෑ කියන එක ට්‍රෙන්ඩ් එකක්ද? ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. ට්‍රෙන්ඩ් එකක් ඔයාලා සරුදේ. අන්න දැන් නිවැරදිව කතා කරගෙන යන අපේ කාන්තාව ටිකක් ඉන්නවා. ඉතාම හොඳයි. ඉතාම විනයගරුකව අන්න පැවැත්මක් ඇතුව යන කාන්තාව ට්‍රෙන්ඩ් එකක් අන්න යනවා. අසභ්‍ය දෙයට අසාධාරණ විරුද්ධව කතා කරගෙන යන කාන්තාව ට්‍රෙන්ඩ් එකක් තියෙනවා කියන தத்துவ ඇති කර කපල්ලාකෝ. හොඳට වහගෙන ලස්සනට ඇඳ ගනින්නලාකෝ. මං හුඟක් බැලුවා මේ හුඟක් පෙන්නගෙන ඉන්නේ උන්ගේ මූණු පට්ට කැතයි. කෙටියෙන් කියන්නම්කෝ, විවෘතම කියන්නම්කෝ, යක්කුමෝ. එතකොට කවුරුත් බලන්නේ නැහැ දෙපාරක් ඇරිලා. ඒකට කරන උපක්‍රමය තමයි ඇරලා දානවා. තමන්ට අවධානය යොදා ගන්න බෑනේ නැත්තම්. හොඳ ලස්සන රූප සම්පත්තියේ තියෙන අය එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. වහගෙන ඉන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් මගේ දේශනේදී නෑනේ අහවලාගේ මූණත් ලස්සනයි අරව පෙන්නනවා මේ වෙන්නවා. ඒ ඇවිල්ලා අර සාමලාගේ ඥාති. මාංසානිතස්ස වඩ්ඩಂತಿ පඤ්ඤාතස්ස නවඩ්ඩති බුදුන් වහන්සේ කිව්වේ. මස හොඳට වැඩෙනවා ලස්සනට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ කියලා. මට ඒක තමයි ඒවට කියන්න තියෙන උත්තරේ. ඒක නිසා මම ඔබට ඉතාම ආදරෙන් කියනවා රැවටෙන්න එපා දුවේ. කාන්තාවනි රැවටෙන්න එපා. මේ විවෘතව කතා කරන රැල්ල ඔක්කොම එළිය දාලා කතා කරනවා. එතකොට අවධානය ගන්නවා. අවධානෙන් විකුණනවා. එච්චර මහන්සි වෙන්න එපා. පොඩි කොළ කෑල්ලක් බෝඩ් කෑල්ලක් අරන් මෙහෙම එල්ලන්න. රුපියල් මෙච්චරයි කියලා. එච්චරයි ඇති. එතකොට නම්බරේ දාන්න යටින් ටෙලිෆෝන් නම්බරේ. මගේ ගාන මෙච්චරයි කියලා. වැඩේ ඉවරයිනේ. කෙලින්නේ ඔබලා කතා කරන්නේ. කිගෙලි මේක කියලා දාහල්ලකෝ. මගේ අරක මෙහෙමයි මෙහෙමයි. අරයත් එක්ක හිටියොත් මෙහෙම වෙනවා. මෙහෙම වෙනවා කියනවා කියලා බලාපොරොත්තු වෙන්නේ වහෙන් හොරෝ. ඉල්ලුමනේ. ඔබ ඍජුනම් කෙලින් කතා කරපු කෙනෙක් නම් බිය නැතිව කතා කරපු කෙනෙක් නම් ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබේ අදහස ලියලා දාන්න. මගේ ගාන මෙච්චරයි මෙන්න නම්බරේ. චැලෙන්ජ් කරන්න පුළුවන් නම් දාපල්ලා. එදාට මම පිළිගන්නවා ඔබ ඍජු කෙනෙක් කියලා. ඍජු කාන්තාවක් කියලා. සමාජය විනාශ කරන්න එපා.
අපේ රට වෙලා තියෙන හෙන කීපයක් තියෙනවා. එකක් තමයි පහුගිය අවුරුදු කාලේ ජ්‍යොතිෂය පිළිබඳ තියෙන විශ්වාසය මිනිසුන් අතරින් ඉවත් වීම. දෙක තමයි මේ කාන්තාව විනාශ කිරීම තුළින් සමාජය විනාශ කිරීම. කාන්තාව විනාශ වෙච්ච ගමන් සමාජය විනාශ වෙනවා. කාන්තාව කියන්නේ මම ආයෙත් කියනවා, පිදුම් ලබන, ගරුත්වය ලබන ශ්‍රේෂ්ඨ චරිතයක්. කාන්තාව ගරු කළ යුතු කෙනෙක්, රැකගත යුතු කෙනෙක්, විවෘත වෙලා තිබුණොත් අනිත් අය ගිහින් වැසිය යුතු කෙනෙක්. අපි සමහර YouTube නාලිකාවල ඒ වගේ වැඩසටහන් දැක්කා. කාන්තාව දන්නෙත් නැතුව ඇඳුමක් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා විවෘත වෙච්ච තැන්වල වෙනත් අය ගිහින් වහනවා අපි දැක්කා. ඇඳගන්න හරි දෙමළ චිත්‍රපටිවල එහෙම තියෙන තියෙන්නේ. සතුරු ගිහින් මෙහෙම නිර්වත් කරාම වීරයා ගිහින් තමන්ගේ කමිස ගලවලා මෙහෙම ඔතනවා. යන්නේ පණිවිඩය දෙන්න ඕන. මෙතනත් දෙන්න ඕන ඒ පණිවිඩය. සැබෑ නිවේදක මහත්තය නම් ඒ වගේ වැඩසටහනකදී කරන්නේ මෙච්චරයි. මම නිවේදක මහත්තය වුණා නම් ඔයා මේක දිහා නේද බලන්න කියද්දි මම මේ වගේ ලේන්සුවක් ගිහින් දෙනවා. කරුණාකරලා නම් ගියේ මෙහෙම වහගනින් උඹ හෙල කෙල්ලක් කියලා. උඹ කාන්තාවක් මෙතන උඹේ ඔය දෙක පෙන්නන්න වේදිකාවක් මං හැදුවේ නැහැ කියලා. අන්න ශ්‍රේෂ්ඨ පුතෙක්. එවැනි දීපයකුයි මෙතන ඇති වෙන්න ඕනේ. ඒක මතක් කරනවා. ඒක නිසා කවුරුත් දුවලා දැරියෝ කාන්තාව මෙන්න මේ ගොන් වැඩේ පස්සේ යන්න එපා. විවෘතව කතා කරලා යුතු තැන විතරක් විවෘතව කතා කරපල්ලා. බ්‍රේක් නැති වාහනයක් වෙන්න එපා, විනාශ වෙනවා. කටට පාලනයක් තිබිය යුතුයි. වචනවලට පාලනයක් තිබිය යුතුයි. කය වචන සංවර කර ගැනීම සීලයි කියලා දහම සඳහන් වෙන්නේ. සිතත් සංවර විය යුතුයි. නමුත් සමාජ වීසණයට පත් වෙනවා වචනයත් කයත් සංවර නැතිදා ව්‍යසනයට පත් වෙනවා. බුද්ධ දේශය කියන දේශයෙන් එහෙනම් අගෞරව කරන්න එපා. ඊළඟට කාන්තාව අගෞරවයට පත් වෙන්න එපා. මම මේ අගෞරවයට පත් වෙන තැන් තමයි ඉතාම නිර්දේ විදිහට අදහලා දැක්කේ. ඒක නිසා මේවට උඩ දාන්න තැන් එපා, ට්‍රෙන්ඩ් එකක් හදන්න දෙන්න එපා. විවෘතව කතා කරන එක මම දැක්කා. එක තැනක ජුවලක් අන්තර්ජාලය ඉන්නවා මෙහෙම රෙද්දක් පොරෝගෙන ඇඳේ යන්තම් වහගෙන ඉන්න ගමන් කියනවා අපූරු කතාවක්. විවෘතව කතා කරනවා. කාන්තාව කියනවා, අපි මේ දැන් හිස් තැනක් කටකරුණාවයි ඉවර වුණේ. අනේ බොන්ඩිගේ කටතලන්ඩක කිරී නැති ඇටි මට එච්චර තමයි කියන්න තියෙන්නේ. ඒ කියලා කියන්නේ බැලුවම් ප්‍රසිද්ධ ගණිකාව. එයා ඇඩ්ඩක දාපු හැටි. ඒක නිසා අපිට ඒක අදාළ නැහැ. ඒ දැන්නේම දාගන්නේ. මීට වැඩි හොඳයි අන්තර්ජාලයේ හරි එහෙම කෝනර් එකක් හදන්න ඕනේ. ඒ කට්ටියට ඒ කට්ටියගේ දැන්නේම දාන්න ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ස්ටිල් පින්තූරයක් දැම්ම මෙහෙම දැම්ම ගාන අල්ලගෙන ඉන්න බෝඩ් එකක් වැඩ ඉවරයි. එහෙම රටලුත් ඇති. ඒ තත්ත්වය ඇති කරගන්න සමාජ ව්‍යසනයට පත් කරන්න එපා. පොඩි දැරියෝ අපේ යෞවන වියේ ඉන්න අයත් ඕක පුරුදු වුණොත් රෑ ගෙදර සිද්ධ වෙන දේ කසාද බැඳ ගමන් අද ට්‍රෙන්ඩ් එකක්නේ. බැඳ ගමන් මදු සමය ගැන ඇවිල්ලා කතා කරන එක ඒගොල්ලෝ ඒක තියෙනවා. තම තමන්ගේ යාළුවෝ ඒක තියෙනවා. ඒක වලක් කරන්න බෑ. නමුත් ඉදිරියේදී අන්තර්ජාලයට ඇවිල්ලා අන්තර්ජාලය ඔස්සේ මේ කරපු කියපු දේවල් ඡායරූප සමග මුදාහරින දවස වැඩි ඈතක නෙමෙයි. ජ්‍යොතිෂය මමත් අදාරලා තියෙනවා ටිකක්. මගේ පියා ජ්‍යොතිෂ් ශාස්ත්‍රඥ කෙනෙක්, විද්‍යාල්පතිකම කරන අතර අපේ රටේ වැදගත් අය ගොඩාක් ඉන්නවා මේ ශිල්පයේදීලා. නමුත් මට පැහැදීම නැති වුණෙත් මේ යන්නෙත් අන්න අර විදිහටම පැත්තකට නිසා. ඒ ගැන වචනයක් කියන්න. අපේ ඥාති කෙනෙකුට මේ විවාහ වීමේ නැකත් මත හදාගන්න ඕනලා ගිහිල්ලා දීලා තිබුණා මේ වෙලාවක් බලලා දෙන්න කියලා. ඒ වෙලාව බලපු කොලේ මට දීලා මගිනුත් ඇහුවා මේක මොකද අදහස, මේක හරිද, මේ වෙලාවල් ගැන මොකද අදහස කියලා. මම කිව්වා ඉතින් හරියට හදලා තින්නේ, හරි මට ප්‍රශ්නයක් නැහැ කියලා. මම නිකන් කියෙව්වා, ඔබ විශ්වාස කරනවද මේක හදලා දීපු එක පට්ට කුපාඩිය කියන එක එතන හිටපු සියලු දෙනාම අනුමත කරා කියලා. ඇයි? එහි තියෙනවා අර තාච්චිය නේද, තෙල් තාච්චිය ලිප තැබීමේ මොහොතේ ඉඳලා හැම වාක්‍යයකටම අදාළව නැකතක් හදලා තියෙනවා. මගුල් කියන්න යන නැකත ඔබ දන්නවනේ, ඒවා තියෙනේවා. ඊළඟට පෝරුවට නැගවීමේ නැකත, අස්සම් කරන්න නැකත, කේක් කපන්න අරවා මේ නැකත් ඔක්කොම එක මේ යකා කටකරුණාවයිකට නැකතක් ලියලා නේද.
හිතාගත්ත හැකිනේ මම මේ කට කරනවා එකේ මොකද්ද කියලා. ඒකට නැකතක් හදලා දීලා මං දැක්කමයි අම්මා පල්ලේ මට මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ තීන්දු කරන්න. ඒකත් ගෙනහිල්ලා කුප්ප තැනට. ඇයි? එතකොට මේක ට්‍රෙන්ඩ් එක වගේ යනවා මුගිකාවට යනවා වෙලාවල් හදාගන්න. ඇයි? හරියට හරි. ඉතින් එහාට මං කතා කරන්නේ කතා කරනවා කතා කරයි ගොඩක් දේවල්. අවශ්‍ය නැහැ. අපි ඉතින් කතාවයි දේශනයයි දෙකම නවත්තමු. මේක ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. මේක බලු වැඩක්. තමන් විකුණන ගමන් විකිනෙන්න අපේ දැරියෝ සකස් කරන පාඨමාලාවක් කියලා මතක් කරනවා. මේක ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. කෙටියෙන් කිව්වොත් මේක බැලි වැඩක්. බලු වැඩක් කියන්න බෑනේ. තෙරුවන් සරණයි දේ පිහිටයි. Thank you.